ඔබහන්සේගෙන් මා මූලිකවම දැනගන්න කැමැති ස්වාමින්වහන්ස බොහෝ දෙනා වෙනුවෙන්. බොහෝ ශාස්ත්‍රවරු සත්වයන්ගේ හිතසුව පිණිස ධර්මය දේශනා කර තිබෙනවා. ඒ අතුරින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුවිශේෂයි. මං හිතන්නේ සුවිශේෂයි කියනවට වඩා උන්වහන්සේ ඉහලින්ම සිටි නිසා අපි ස්වාමින්වහන්ස. තථාගතයන්න් වහන්සේගේ දහම අපි කෙටියෙන්ම පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමින්වහන්ස? හැඳින්වීමක් කළොත් එහෙම අපේ ස්වාමින්වහන්ස. ධර්ම සංග්‍රහය ශාලිකා. ඉතින් සෑම දිනකටම තෙරුවන් සරණයි. ඊටාම වැදගත් ප්‍රශ්නයක් සහ ඊටාම වැදගත් මාතෘකාවක් තමයි අපි අද ඉඳලා වාර කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දන්නවා ලෝකේ සත්වයන්ගේ යහපත පිණිස මාර්ගෝපදේශකත්වයේ දීපු ශාස්ත්‍රවරු බොහෝ ප්‍රමාණයක් හිටියා. මිනිසුන්ගේ ප්‍රමාණය අනුව නම් ඒක අල්පයි. නමුත් අපි දන්නවා ඒ වගේ දර්ශන ලෝකේ නොයෙකුත් තැන්වල පහළ වෙලා තියෙනවා. ඒ අතර අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමින් කිව්වොත් එහෙම ගෞතම බුදුරජාණන් වහන්සේ මේ යුගයේදී ඒ සියලුම ශාස්ත්‍රවරුන් අතරින් විශේෂයි සුවිශේෂයි. මොකද හේතුව උන්වහන්සේ දේශනා කරපු ධර්මය අනිත් ශාස්ත්‍රවරුන්ගේ ධර්මයට වඩා එක තැනකදී වෙනස් වෙනවා. දැන් උදාහරණයකට ශාලිකා ඉස්සලා මතක් කරා වගේ අපි හැමෝම උත්සාහවත් වෙන්නේ සතුටින් ඉන්න සැනසille වාසය කරන්න. ඉතින් ඒ අතර අපි දන්නවා අපි තේරුම් ගන්නවා බෞද්ධයන් විශේෂ සැනසෙල්ලක් ලබනවා ආකාර කිහිපයකින්. දැන් අපි සැනසීම කියන එක ගත්තම මෙලෝ වශයෙන් අපි සතුටින් ඉන්නවා කියන එක කරුණක්. මෙලෝ වශයෙන් සැනසීම ගන්නකොට එකක් තමයි අපේ නිරෝගීකම එක සැනසෙල්ලක්. ආර්ථික වශයෙන් තියෙන ස්ථාවර භාවය තව සැනසෙල්ලක්. ඊළඟට ගත්තම පවුල්වල තියෙන ප්‍රශ්න අඩුව සමගින් ඉන්නවා කියන එක තව සැනසෙල්ලක්. සමාජීය වශයෙන් අපි ඔවුනොවුන් අතර හොඳ සම්බන්ධතා ඇති කරගෙන සමාජයේ හොඳ පුරවැසියන් ලෙස යහපත් මිනිසුන් ලෙස ජීවත් වෙනවා කියන එක සැනසෙල්ලක්. හොඳ රටක කරදර බය නැතිව ජීවත් වෙනවා කියන එක සැනසෙල්ලක්. ඒ වගේම අපේ හිතේ කෙලෙස් පීඩා නැතුව හොඳ සතුටින් ඉන්නට පුළුවන් නම්, ඒ කියන්නේ අපිට මේ මුදල් තිබුණා හෝ නැතා අපිට සතුටින් ඉන්න පුළුවන් වීම තව සැනසෙල්ලක්. මේවට කියනවා මෙලව දියුණුව කියලා. එතකොට මෙලව දිනුවට ගොඩාක් ශාස්ත්‍රීය අනුශාසනා කරලා තථාගතයන් වහන්සේත් ඒ වගේ අනුශාසනා කරලා තියෙනවා. මං කෙටියෙන් කිව්වොත් එහෙම දැන් සිංහාලෝවාද සූත්‍රය ගන්නනේ. සිංහාලෝවාද සූත්‍රය ගත්තම පවුලේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කොහොමද සාර්ථකව තියාගන්නේ? ගුරුවරු ශිෂ්‍යයන් අතර සම්බන්ධතාවය, මිත්‍රයෝ මිත්‍රයන් අතර, පැවිද්දෝ ගිහියන් අතර, සේවකයෝ ස්වාමියෝ අතර. ඒතර මේ දේවල් අනුගමනය කරොත් අපිට ඉතාම සාර්ථක සමාජීය පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. දැන් වියග්ගපජ්ජ සූත්‍රය ගන්න. ත්‍යාගපච්ච සූත්‍රයේදී බුදුරජාණන් කොහොමද ධනෙ හොයන්නට ඕනේ, කොහොමද ධනෙ ආරක්ෂා කරගන්නට ඕනේ, විනාශ කරගන්නත් ඇයි. ඊට පස්සේ ඒ වගේම තව දේශනාවක් තියෙනවානේ, ඒකේන භෝගේ භුංජෙය්‍ය ද්විහි කම්මං ප්‍රයෝජයේ චතුත්තන්ත නිදාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති කියලා. ඒ කියන්නේ උපේන දේවලින් හතරෙන් එකක් පරිභෝග කරන්න, හතරෙන් එකක් නිදාන කරන්න, ඒ කියන්නේ ඉතුරු කරන්න, හතරෙන් දෙකක් තමන්ගේ ඉතිරි කර්මාන්තවල යොදවන්න. ඒ කොටසෙන්ම කොටසක් තමයි අපි දානෙට යොදන්නට ඕනේ. තේරවාදී හැටියට ඒ හතරෙන් දෙකක් අපි කර්මාන්තවල යොදවනවනේ නේද? ඒ දෙකෙන් කොටසක් තමයි දන් දීම ආදියට පින් කරන්නටත් යොදවන්න ඕනේ. මොකද ඒක පරලෝකයට කරන ආයෝජනයක්. ඉතින් ඔය විදිහට ගත්තම ආර්ථික වශයෙන් සැනසෙන මාර්ගයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට ගත්තම අපි රජෙක් නැත්තම් පාලකයන් කොහොමද රටක් සුඛිත මුද්ද කරන්නට ඕනේ. ඒකට අනුශාසනා අපිට ජාතක පොතේ, ඒ වගේම සමහර සූත්‍ර වලින් අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් නිරෝගීකම සම්බන්ධයෙන් දැන් කොසල් රජුරුවන් තුමා ලොකු ප්‍රශ්නයක්, කෑම කාලා කාලා මහත් වෙලා රෝගී වෙලා නිරෝගීකම නැති වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ අවවාදයක් දුන්නා එයාගේ අර මෑනට කිව්වනේ, ගොඩාක් කනකොට අන්තිම බත් කට කන්න යනකොට ගාතාවක් කියන. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕනේ අරක් කැමියා ඊළඟට උයන්නේ අවසාන බත්කට අතහැරලා. එහෙම එහෙම ටික ටික අඩු වුණා කනපේ. ඒක හැමදාම කනකොට ඊළඟ දවසේ කනකොට ඊළඟ දවසේ අන්තිම බත්කට කන්න කලින් ගාතාව කියනවා නිරෝගීකමේ වටිනාකම රජුරෝ නවත්තනවා. එහෙම එහෙම ටික ටික අඩු කරලා අන්තිමට ලොකු නිරෝගී ශරීරයක් ඇති කරගත්තා. ඔය දින ආරෝග්‍ය පරමා ලාභාදී ලෙසට නේද? ඉතින් ඒ වගේ නිරෝගීකමට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම තමයි හිතේ සැනසෙල්ල රාග දෝෂ මෝහයන් අඩු කරගෙන අපිට මෛත්‍රී සහගතව ඊරිසියාදී නොකර බොහොම සැනසෙල්ල සීලවන්තව ජීවිත ගත කරන්නට පුළුවන් මාර්ගයන් දේශනා කළා. සම මෙලව දිනුවට ලෞකික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් මෙලව දිනුවට තථාගතයන් වහන්සේ අවවාදන ශාසනය දීලා තියෙනවා. තවත් ශාස්ත්‍රෝ දීලා තියෙනවා ඒකට. ඊළඟට මරණින් මත්තේ කොහොමද අපි සුගති පරහායන උප්පත්තියක් ලබන්නේ? කොහොමද
සැපව ජීවිතයක් ලබන් දෙවියෙක්කෝ මනුෂ්‍යයෙක්කෝ බ්‍රහ්මයක්කෝ වෙන්නේ නැත්තන් තිරිසන්නාදී ආත්ම භවර නොයිපදී සිටින්නේ. ආදී ලෙසට මාර්ගය කුසල කර්ම කිරීම, අකුසල කර්මවලින් වැළකීම ආදී ලෙසට උන්වහන්සේ දේශනා කරලා තිනවා. ඒ නිසා පරලොව සුගතියට මාර්ගයක් තථාගතයන් වහන්සේ දේශනා කරා. සමහර ශාස්ත්‍රවරුත් ඒක දේශනා කරලා තියෙනවා. ඒකත් පිළිගන්නට ඕනේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ සියල්ල අතරින්ම වෙනස් වෙන්නේ පරලොව සුගතියට දේශනා කරපු ශාස්ත්‍රවරු සමහර තැන්වලදී ස්ථාවර සුගතියක්, සදාතනික සුගතියක් ගැන දේශනා කරා. සදාතනික සැනසීමක් ගැන දේශනා කරා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී කල්පනා කරා අපි මොකක් හරි භවයක නම් උපත්ති ලබන්නේ ඒ භවයේ කර්මයක් නිසා සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ කර්මය සීමා, ඒ කියන්නේ කර්මයක් කරාම කර්මයේ නිත්‍ය දෙයක් නෙවෙයි, කර්මය කියන්නේ අනිත්‍යයිනේ. අපි ඔන්න දානයක් දෙනකොට සූදානම් වුණා, දන් දුන්නා, දානේ අවසානයි. එතකොට අනිත්‍ය වෙච්ච කර්මයෙන් රැස් වෙන ශක්තියත් සීමා සහිතයි. සීමා සහිත ශක්තියක් ඇති කර්මයකින් යම් උප්පත්තියක් ලැබුවොත් මේක සදාතනික වෙන්නද පුළුවන්? සදාතනික වෙන්නට ඉඩක් නැහැ නේද? ඒ නිසා උන්වහන්සේ බෝසත් අවදීම තරකන කල්පනා කරා භවයක උප්පත්තිය ලැබනවා නම් සදාතනික සැනසීමක් නැහැ. සමහර ශාස්ත්‍රවරු කරේ මේ භවයේ නිත්‍ය භවයන් ගැන කතා කරලා. තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා භවයට හේතුවක් තියෙනවා. ඒ හේතුව తాවකාලික හේතුවක් නෑ. ඒ කියන්නේ අස්ථිර හේතුවක් නෑ. එහෙනම් ඒ හේතුවට බෑ සදාතනික ප්‍රතිඵලයක් ගෙන දෙන්නට. එතකොට උන්වහන්සේ හේතු නිරෝධ කිරීමෙන් පත්තර නිවනක් ගැනයි උන්වහන්සේ කතා කරේ. උන්වහන්සේ අධිගමනය කරේ. ඒකට අපි කියනවා මෙලව දියුණුව, පරලව සුගතිය, කෙලවර නිවන කියලා. එතන මේ නිවීමට මාර්ගය දේශනා කරා. අනිත් හැම ශාස්ත්‍රවරයෙක්ගෙම වගේ තියෙන්නේ මොකද්ද? නාම රූප සහිත විමුක්තියක්. ඒ කියන්නේ යම් භවයක ඉපදිලා නැත්නම් යම් ආත්මයක් සමග එකතු වෙලා ආසන සිලටපත් වීම. බුදුරජාණන් වහන්සේ තමයි නාම රූපයන්ගේ නිරෝධයත් එක්ක මේ විමුක්තිය දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ කෙටියෙන් හැඳින්වුවොත් මෙලව දියුණුවට, පරලව සුගතියට, කෙලවර නිවනට අනුශාසනා කරා. ඒ නිවන අනිත් ශාස්ත්‍රවරුන්ගේ නිවනට වඩා, විමුක්තියට වඩා වෙනස්. මොකද මෙතන කතා කරන්නේ නාම රූප සහිතව විමුක්තියටපත් වීමක් නෙවෙයි, නාම රූපයන්ගේ නිරෝධයක්. සම්පූර්ණ මිදීමක්, විමුක්තියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යන්නේ මේ සදාතනික නිරෝධයට. ක්ලේශ නිරෝධය, ස්කන්ධ නිරෝධය මම ඉදිරියේදී විස්තර කරලා දෙන්නම්. එකිනෙක ක්ලේශ නිරෝධය, ස්කන්ධ නිරෝධයට මාර්ගය දේශනා කරපු ශාස්ත්‍රඥයෝ.